අපි ගරු ස්වාමීන් වහන්සේකින් විමසනවා අපි ගොඩක් වෙලාවට උත්සව අවස්ථාවලදී එහි තියෙන උත්සවශ්‍රීය සතුට සමරන්න රතිඤ්ඤා මල්වෙඩි පත්තු කරනවා. මේ தত্ত্বය නිසා මේ අපිට නොපෙනෙන ලෝකේ ජීවත් වෙන සත්වයින් පත්වන தত্ত্বය පිළිබඳවයි අපි කතා කරන්නේ. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. ගරු ස්වාමීන් වහන්ස උත්සව අවස්ථාවලදී රතිඤ්ඤා මල්වෙඩි පත්තු කිරීම සිද්ධ වෙනවා. මේ නිසා අපට නොපෙනෙන ලෝකයේ ජීවත් වන අමනුෂ්‍යයින් දුකටපත් වෙනවද ස්වාමීන් වහන්ස? ඉතින් ඒක මිනිස්යාගේ සතුට. ඒක එක බලාපොරොත්තු සතුට එක එක්කෙනා එක එක ආකාරයෙන් ඒ සතුට ප්‍රකාශයට පත් කරනවා. ඒකෝට අපිට ඒකට කාටවත් දොස් කියන්න නම් බෑ. මම කාටවත් ඒක වැරදි කියලා කියන්නෙත් නැහැ, එපා කියලා කියන්නෙත් නැහැ. මොකද මේවා අපිට නිවැරදි කරන්න කවදාකවත් බෑ නෝන. මං කිව්වා ලෝකේ යන්නේ දුක දෙසටයි, ලෝකේ යන්නේ අකුසලයේ දෙසටයි, ලෝකේ යන්නේ අර පරමාවිෂ අවුරුදු 10යි කියන මුර්ග සංඥාව තැනටයි. එහෙනම් ලෝකේ යන ගමන අපිට වෙනස් කරන්න බෑ. නමුත් ලෝකේ යන ගමන වෙනස් කරන්න බැරි වුණත් ලෝකයේ තුල වෙන්නා වූ දේ ගැන බුදුරජාන් වහන්සේ අපිට ධර්මයේ තුලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා නෝන අපි අම්හේකින් දෙසැම්බර් 31 වගේ රාත්‍රියකට මුළු රටම හෙල්ලෙන ආකාරයෙන් රචින්නාපත්තු කිරීම නිසා එක පැත්තකින් තිරිසන් ලෝකයේ ඉන්න සතු අප්‍රමාණ දුකට පීඩාවට පත් වෙනවා. සේන බල්ලෙක් කූසෙක් හරකෙක් ගත්තත් මහපාරවල් වල දුවමින් තැන් තැන් වල හැංගෙමින් ඒ පැය පුරාවට පුදුමාකාර ද්වේෂයක් බයක් ඒ සත්තුන් තුල සකස් වෙනවා. ඒතොර ගහකොළ වල ඉන්න සිව්පාවුන් එතනින් ගියාම කුරුල්ල බලන්න බිත්තර දාලා ඉන්න කුරුල්ල පැටව දාලා ඉන්න කුරුල්ල අප්‍රමාණ පීඩාවට ඒ බිත්තර විනාශ වෙලා ඒ සත්තු රෑ බයට ඉගිල්ලිලා වෙන සත්තුන්ගේ ගොදුරු බවට පත් වෙලා එතනින් විනාශ භාවයට පත් වෙනවා. ඒ වගේ මේ මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත වන අප්‍රමාණ ප්‍රේතයෝ ජීවත් වෙනවා. සමහරට මිනිස්සුයෝ 10 දෙනෙක් ඉන්න තැන ප්‍රේතයෝ 100ක් ඉන්න පුළුවන්. ඒ තරම් ප්‍රේත ජනගහනේ ලෝකේ වැඩි නෝන. ඉතින් එවැනි ප්‍රේතයින් මේ පුපුරන පිපිරිල්ල හමුවේ විනාශයටපත් වෙන්න පුළුවන්. තේන්නාද? ඒගොල්ලන්ට තෝලාරික කයක් තියෙනවා. ඒගොල්ලොත් මේ රචින්නා හඬ නිසා රචින්නාවල පිපුරුමට බයෙන් ඒගොල්ලොත් විනාශයටපත් වෙන්න පුළුවන්. එතන ගියා මේ මිනිස් ලෝකයේ ආශ්‍රිතව රුක් දෙවිවරු, බුම්මාට දෙවිවරු වගේ මෙවැනි දෙවිවරු අප්‍රමාණව ජීවත් වෙනවා. ඒතොර මේ දෙවිවරුත් විනාශයට ලක් වෙන්න පුළුවන්. විනාශ නොවුනත් මේගොල්ලෝ තුල ද්වේෂ සිත් ඇති වෙන්න පුළුවන්. තේන්න. ඒතොර බලන්න කිරිදරුවෙක් ගන්න ගෙදරක ඉන්න අවුරුද්දක් දෙකක් මාස 6ක් වයසක කිරිදරුවා. මේ කිරිදරුවා වුණත් එදා රෑ 10 ඉඳන් පහුවදා උදේ 1 වෙනකන් අඬමින් කෑ ගහමින් බෙරිහන් දෙමින් තමයි ඉන්නේ. තේන්න. මොකද ඒ ළමයා බිය නිසාම කෑ ගහනවා මේ සද්දෙට. තේන්න. ඒ වගේම රචින් එකක් පත්තු කරන කෙනා බලන්න. එයා රචින් එකක් පත්තු කරලා එයා එතන ඉන්නවද? එයාත් පැනලා දුවනවා. ඒ කියන්නේ එයාත් මරබයේ තමයි රචින් එක පත්තු කරලා පැනලා දුවන්නේ. ඒ කියන්නේ එයාත් බියට පත් වෙලා ඒ දරෑ ඉන්නේ. එතකොට මෙහෙම බැලුවාම මේ 31 වෙනිදා රාත්‍රිය කියන්නේ මුළු ලෝකයාම බියට පත් කරන්නා වූ රාත්‍රියක්. තේන්නාද? අසහනයට වේදනාවට පත් කරන්නා වූ මරණීය බයට පත් කරන්නා වූ රාත්‍රියක්. ඒ වගේම අප්‍රමාණ සත්වයින් මැරෙන රාත්‍රියක්. එදා පත් වෙන රචින්න ගොන්නට කූඹි කඩි වගේ මේ පොළොව ආශ්‍රිත ජීවත් වෙන කුමි සතුන් කී ලක්ෂයක් මැරෙන්නේ නැද්ද කියලා හිතන්නකෝ. ඒ නිසා 31 රාත්‍රිය ඉවර වෙලා පළවෙනිද රාත්‍රිය ලබන්නේ නෝනා අප්‍රමාණ අකුසල් කන්දරාවක් මිනිසයා සිද්ධ කරගෙන. එක පැත්තකින් තිරිසන් සත්තු බියටපත් වෙනවා, එක පැත්තකින් ළමා ලපටි බියටපත් වෙනවා, එක පැත්තකින් මේ කුමී සතුන් බියටපත් වෙනවා, එක පැත්තකින් പ്രേත කොටස්, දිව්‍ය කොටස් බියටපත් වෙනවා, විනාශභාවයටපත් වෙනවා. ඉතින් මේ සියලු අඳෝනාවන් මේ සියලු බිය මුසු කරගෙනයි අපි පළවෙනිද උදෑසන ලබන්නේ. ඒ නිසායි මේ මම කියන්නේ 31 වෙනිදා රාත්‍රිය මේ වගේ මේ කටුක බය උපදවන රාත්‍රියක් ලෝකයා තුල. ඒ නිසා අපි පටන් ගන්න අවුරුද්ද මුල් අවුරුද්දේ පළවෙනි දවසේ මේසා මිනිස්සයා බියටපත් කරගෙන නම් සකස් කරන්නේ නෝනා ඒ ලබන්නා වූ අවුරුද්ද කවදාකවත් අපිට යහපත් අවුරුද්දක් වෙන්නේ. මොකද ලබන්නා වූ සෑම අවුරුද්දක්ම හැම අවුරුද්දකට වඩා අයහපත් අවුරුද්දක් හැටියට අපි දැන් ලෝකේ දකින්නේ. විනාශයන් වැඩි, අනතුරු වැඩි, ගොඩාක් තියෙන අපරාධයන් වැඩි, ලබන අවුරුද්ද පෙර අවුරුද්දට වඩා දුර්වල අවුරුද්දක් බවටයි පත් වෙන්නේ. තේන්නා? ඒ නිසා අපි යම් හේකින් පිරිතක් සත්‍යායනය කරනකොට, පිරිත් දේශනාවක් සත්‍යායනය කරනකොට, ඒ පිරිත් සත්‍යායනය තුලින් හැම සත්වෙකම සතුටු වෙනවා වගේ. ඒ කියන්නේ අහන කෙනා සතුටු වෙනවා, දෙවියනුත් සතුටු වෙනවා, අමනුෂ්‍යයනුත් සතුටු වෙනවා, තිරිසන් සතාත් සතුටු වෙනවා. අර වගේ කටුක රචින්නා ශබ්දකින් ඕන මේ අහන දකින හැම කෙනාම බියටයිපත් වෙන්නේ. තේරෙනවා? ඒ බිය කියන්නේ තමනුත් අකුසලයේ තුල ජීවත් වෙලා ලෝකයාත් අකුසලයේ තුලට යනවා. වෙනස අපි දක්ෂණං 31 වෙනිදා රාත්‍රියේ
ශබ්ද පූජාවක් කරන්න අවශ්‍ය නම් අපි හේවිසි පූජාවක් මගුල් බෙර පූජාවක් නැත්නම් පන්සලේ ගාන්ටාරය හැඳවන්න අපිට පුළුවන් මෙවැනි තැනකින් කවදාක්වත් සත්වයාට පීඩාවක් බියක් සකස් වෙන්නේ නැහැ මුළු ලංකාවෙම මුළු පල්ලිවලම මුළු කෝවිල්වලම තියෙන සීනෘතික එදා රාත්‍රියේ 12ට නාද කළොත් කොතැනකවත් මිනිස්සෙක් බියටපත් වෙන්නේ නැහැ ඒ හඬහාලා දෙවියනු සාදුකාර දෙයි මිනිස්සයෝ සාදුකාර දෙයි අමනුෂ්‍යයොත් ප්‍රිය වේ තිරිසන් සතුත් ප්‍රිය වෙන තැනට නමුත් මේ තැනට ලෝකේ කවදාක්වත් එන්නේ නැ නෝනා තේරුණාද මේ කියපු දේවල් වලින් එක දශමයක්වත් මම් ලෝකේ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි ලෝකේ කියන්නේ නමුත් ලෝකේ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු කියන දෙයක් නෙමෙයි මේක ඇත්ත මේකයි කියලා කියන දෙයක් පමණයි ඉතින් මේ කියන දේ අහලා ලක්ෂයකින් 10 දෙනෙක් හරි තීරණය කළොත් මේ කතාව ඇත්තයි කියලා ඒ දෙන් 10 දෙනාට යහපතක් වෙයි නෝනා